आई बो अनपुते, आई आई अनपुते, आई बो अनपुते, पुरी प्रमाद भी माकुना ताक्षणिक दोष एक निसा समाव वजन या करने का बंग आप यानो अलुट्टी उट्टे कटर අපි ගිය සතිය පුතේ 6 වසරේ පාඩම ටිකක් කියෙව්වා රාසින් දෙයියන්ට බැනවදුණු මුර කරුවා අපි ආපහු පොඩ්ඩක් මුලින් ඉඳන් කතා කරනවා අර ආපහු විස්තරාත්මකව කරන්න යන්නේ අපි අපේ පැහැදිලි කිරීමක් කරගෙන යනවා පාඩම අයි පුතේ ඈ මොකද්ද කරන්නේ සර් අලුට්ටියුට් එකේ රාසින් දෙයියන්ට වෙනවදිනු මුරකඩුව කරුවා කියන පාඩමේ අපි ගිය සතියේ භාගයයින කරේ කරේ කියන්නේ කියෙව්වේ ඔව් සර් ඒක අනිත්‍යත් මේ පොතේ පාඩම කියලා දෙනවද ඔව් ඔව් අපි යමු රෙකිල්ලගස්කඩ කඩවතින් පටන්ගෙන විල්වල බොරපාය විහාරස්ථානය පසු කරගෙන මන්දාරන් නුවර දක්වා පුරාණ ගමන් මාර්ගයක් තිබුණේ දැනිදු ඇත්තේය එම මාර්ගයේ මොරපාය විහාරස්ථානයේ අසල පිහිටි මානාකුල නම් ගමෙහි එක් මුරපොලක් විය පුරාණ ගමන් මාර්ගයේ කඩවත නොහොත් මුරපොලවල් පිහිටි එක් කඳු අතරේ කපුළු අසලය එතකොට කඳු බෑවුම් දෙකක් එකතු වෙන තැන කපුල්ලා එවයි තමයි ගමන් මාර්ග තිබියා තියෙන්නේ. ඒ කී වෙනි පිටුවද? ඒ 116 වෙනි පිටුව වලගේ මේ පෙළ පොතේ. අපි වීඩියෝ ඔන් කරගත්තේ නැති අය වීඩියෝ ඔන් කරගමු. කපොල්ලේ පිටතට යා නොහැකි සේ විශාල කටු පැලල්ලකින් එය ආවරණය කරලාදී. ආවරණය කරන ලද්දේ ඒ අතල මුරකරුවෙක් දිවා රාත්‍රී දෙකේම රැකවල්ගෙන සිටී මුරකරු නොදන්නා උදා විශ්වාස කටයුතු උද කිසිවෙකු මුරපොලින් ඔබ්බට යාමට ඉඩ නොලැබේ ඒ කියන්නේ අතුළු නුවර ඇතුළට යන්න බෑ රජු වුණ ප්‍රදේශයට එසේ දුර බැහැර නාදු නායකව වහොත් පළාතේ මුලා දෑනියගෙන් අවසර පත්‍රයක් ගෙන ආයුතු යුද්ධ මුලා දෑනියන් අතර පමණ විවහාරවර කියන්නේ කතා කෙරෙන අවසර පදයක් ඇත්තේ අවසර පදයේ දත් ඕනෑම කෙනෙකුට මොරපොලින් යාමට බාධාාවක් නොතිබුණු බව මේ කොතනද යන්නේ සමහර ඓතිහාසික ප්‍රවෘත්ති වලින් ඔප්පු වේ පුතේ වර්ගයේ පෙළ පොතේ පළවෙනි ඡේදයේ අන්තිම මේ කොතනද යන්නේ 19 වෙනි පාඩමේ රාසින් දෙයියන්ට බැනවා දෙන මොර කරුවාගෙන පාඩම අවතර පදයේ අනෙක් කිසිවෙකු දැනගත නොදී ආරක්ෂා කිරීම මොරකරුවෙක්ගේ සහ මුලාදෑනින්ගේ යුතුකමකි. ඒ අනුව බලන විට කඩවත මොර කිරීමේ කාර්යයේ යෙදෙන්නේ ඉතා විශ්වාස කටයුතු ඕනෑම අවස්ථාවක රජු මෙතදී පිළිවීමට සූදානම් නිර්භීත ධෛර්යවන්තයෝ වෙති. මානාකුල මුරපිය පිහිටි ඉතා උස්කඳු ප්‍රාන්තයක අන්තිම කෙරවලෙහිය. ඉදිරි පිටින් ඇති කඳු බෑවුමෙහි මතුරට ආදී ගම් රාශියක් පිටා ඇත්තේය. මේ කඳු වැටි දෙක අතරින් බෙලිහුල් ඔය ගලා බැසේ. කුදු මහත් ගල් කුළු අතරින් සුදෝසුදු ජල ධාරා ඇද හැලමින් ගලා බස්නා බෙලිහුල් ඔයද වලා කුළු වලින් වෙලී පවත්නා නිල්වන් ගිරිශකරද බලන්න සබා සෞන්දර්ය වර්ණනා කරන හැටි. සුදෝසුදු ජල ධාරා ඇද හැලමින් ගලා බස්නා බෙලිහුල් ඔයද अनेक पतेन अति मंदारा नूर वटकल महा खदु पांतिये ही
අනෙක් පැත්තේ මන්දාරන් නුවර වටකර මහා කඳුපන්ති ගිරිචීකර දවලා දුහුලින් සරතුණු යෝධ පෙළක් මෙන් පෙනේ එකින් එක පඩි පෙළක් මෙන් විහිදී ගියලිය දිවලින් දුත් කුඹුරු සමූහය මැද කොල් කිතුල් කොස් ආදී වෘක්ෂයන්ගෙන් සැදුම් ලද ගම් ගොඩවල් රස සාගරයේ මැද පිහිටි දිවින් මෙන් දර්ශනීය වේ බෙල්හුල් ඔය අසරම පිහිටි මොරපාය විහාරස්ථාන නිසා මේ දර්ශනීයත්වයේ දීගුණ කෙරේ බෙල්හුල් ඔය අසරම පිහිටි නිසා මේ මොරපාය විහාරස්ථානයේ මේ දර්ශනීයත්වයේ තවත් වැඩි දෙගුණ කරනවලු ත්‍රිසිංහලා දීශ්වර දෙවන රාජසිංහ හේවත් රාසින් දෙයයන් දවස මානා කුල කඩවත මුරබා මුරසේවේ බාරව සිටියේ හවුඩියා නම්ලත් රාජපාත්‍තික ධෛර්යවත් ගම්වැසියෙක් රජුට පක්ෂපාතී ධෛර්යවන්ත ගම්වැසියෙක් තමයි මේ මානා කුල කියන මොරපොලේ රාජකාරී බාරව කටයුතු කරේ හවුඩියා නම්ලත් කියන්නේ හවුඩිය කියන නාමය රයිතුමාගෙන් තමයි ලැබුණේ යාට ඒක අන්තිමටම තියෙනවා මහනුවර ප්‍රතිකාලුන් ප්‍රතිකාලුන් කියන්නේ පෘතුගීසීන් කියන එක අපි ගිහින් කතා කරන්නේ අල්ලාගෙන සිටි කාලයේ ඔවුන්ගේ ඔත්තුකාරයන් උඩරට පුරා සොයා ඇවිදීමේ යෙදී සිටින බව රාජසිංහ දැනගත්තේය දන්නේ ඒ නිසා ඔත්තුකාරයන් ගැන කඩවත් මුරකරුවන් නිස් දෙක යා කරේදයි දැනගැනීම රජුට අවශ්‍යයි තුමා රජ එක් ගම්බැතිය කුලස සැරති මානාකොල කඩවත පරීක්ෂා කිරීම සඳහා ඒ පැමිණියේ රයිතුමා මුරකරුට කතා කර කඩවතින් ඔබට යාමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටින දැන් රයිතුමා වෙස් වලාගෙන යන්නේ හවඩියේ ඉන්න මුරපොළට ගිහිල්ලා කියනවා කඩවතින් මට ඔබට එහාට යන්න ඉඩ දෙන්න කියලා මේ මුරපොළේ මුරකරු උත්තර දෙන්න මා මෙතන සිටින්නේ නොහඳුනන අවිශ්වාස අයගේ ගමන නතර කිරීමටද ඔබ කවුද කොමක් සඳහා කොහි යන්නේද ගමරට කොහිද යන කිසිවක් මම නොදන්නේ ඔබ මින් ඔබට යාමට ඔබට මින් ඔබට යාමට ඉඩ දීම මාගේ රාජසේව පෙරහැරීම. එබැවින් ඔබට මින් ඉදිරියට යාමට ඉඩ නොදෙමි. වහා අපසු හැරී යනු වෙනමයි ඉතා ශික්ෂිතව දැනුම් දුන්නේ. එවිට වෙස්වලාගත් රජතුමාගෙන් පසු වට නොවේ මම මහනුවර අසල ගම්වැසියෙක් මගේ භාර්යාව සහ දරුවෝ මන්දාරම් නුවර වෙතති ඔවුන් බැලීමට යාම සඳහා ඉඩ දුන වෙනවා කියේ ඔබ මහනුවර රසල ගම්වැසියෙකු නම් එදම ආරච්චිගෙන් හෝ කෝරළේ නිරුතුමාගෙන් අවසර පත්‍රයක් ගෙනා විදේ මුරකරුවා ප්‍රශ්න කළේ එවිට රජු අනේ ආයිබෝවන් වමේ දෙපොල්ම සොයා ගන්නට කියමි නමුත් සම්බන්ධ වීම දරුවෙකුට අසනීපය නිසා ඉතා ඉක්මනින් යාමට පැමිණීම මම ඔත්තුකරුවක හෝ බොරුකාරයෙක් නොමේ තමට යන්ට ඉඩ දුන මැනවා ඉතා උනා කමින් ඉල්ලා සිටියේ ඔබ කුමක් කීවා ඔබට මම ඔබට මෙතනින් යාමට ඉඩ නොදු මේ මාගේ සේවයයි මාගේ සේවයට කැරලක් කිරීම මම කිසි කලක නොකර මේ නිසා මෙතන රැදී නොසිට ආපසු යන මැනවේ නැවත ඉතා විනයතන්දමින් කීවේය උදේ අපි දැන් මේ කරන්නේ රාසින් දෙයියන්ට බැනවදී මුරකරුවගේ හතිය කරොත් පාඩම අපෝ යලි මතක් කරලා දීමක් කරන්න මේ හතිය කරා 118 පිටුවේ උඩම මකී වෙසින් සිටි රජතුමා ඔලොකුවට අත දමා දැන් මේ සලාගෙන ඉන්නේ තමන් ගාතී කිය ඔලොකුව මල්ලට වගේ එකට අත දාලා රන් කාසිය අරගෙන කාසියක් ගෙන මේ රැගෙන මට යන්න ඉඩ දුන මැනවයි ඉල්ලා සිටි ඒබතින් මුරකරු දණ්ඩෙන් පහරලත් සර්පයෙකුමෙන් දණ්ඩෙන් පහර කෑවතින් සර්පයෙකුට හයි ඈ ලී කොල්ලකින් ගැහුවොත් මොකද වෙන්නේ දැඩි විට කෝපා විශ්තරගෙන දෂ්ට කරන්න පණින්නේ ආන් මේ වගේ දණ්ඩෙන් පහරලත් සර්පයෙකුමෙන් කුපිත විය මුරහෙල් අතට ගත්තේය මම තොපගේ අල්ලතර ගිජු වී මාගේ සේවේ පැහැර කරන නිවට ඒත් නොවේ මි තොපගේ තොප නම් ඒකාන්තෙන් රාජද්‍රෝහි ඔත්තු කරවෙකු මෙන් පෙනේ ත්‍රිසිංහලා දීශ්වර රාසින් දෙයියන්ගේ අනන ඇත්නම් මෙතනින් එහාට අඩියක් කර නොතබ එසේ අඩියක්වත් ඉදිරියට දබෝ රාසින් දෙයියන්ගේ අනින් තොපගේ දිවි තොර කරන බව දැනගනුවයි ගර්ජනා කළේ එන් පසු මගියා තවත් පෙරත් නොකරම පසුබට පසුබට බස පසුබස ආපතු හැරී යන්ට කියේ පසු දෙන අහගුරන් කෙත මහ වාසලට වහා පැමිණෙන
මෙන් කවුඩියාට රාජාඥාවක් ලැබුණා. කවුඩ අංකෙත මහ වාසලට එන්න කියලා කවුඩියට පණිවිඩයක් දුන්නා. ඔව් තමගේ සේවය සියතවැසියාට පවරා. තමගේ සේවයට පවරලා. දෙකිඩි දෙවාරු සිතින් රජ වාසල කරා පැමිණියේ. දෙකිඩි දෙවාරු සිතින් කුමකින් කුමක් වේදෝ කියන වගේ සිතින් දෙකිඩි දෙවාරු සිතින් සිතේ දෙකිඩි ආවේ. රජවාසල කරා පැමිණියේ මේ රාජඥාව කුමක් සඳහා? ප්‍රීද මේන් තමාට යහපතක් වේද අයහපතක් වේද යනු නිශ්චය කර ගැනීමට උහුට නොහැකි විය. දෙකිඩි දෙවාරු සිතරම් එයයි. නමුත් තමා දැනුවත්ව නම් රාජද්‍රෝහී කමක් හෝ රාජසේ පැහැරහැරීමක් හෝ සිදු වී නැති නිසා සිතට යම් සැනසීමක් ඇති විය. නියමිත වේලාවට සිංහාරූඪ වූ මෙහිපති තෙමේ මානා කුල කඩවත මුරකරු මෙහි කැඳවුවේ අනකලේය. එයන්ව හවුඩියා රජු ඉදිරියේ පෙනී සිට මුනින් වැටී නමස්කාර කර පසෙකට විය. ඊයේ සවස වරුවේ මානා කුල කඩවත මුරකලේ තාදැයි පිළිවිසි යොන් රජතුමා අහනු ඊ හවස් වරුවේ මානා කුල කියන මුරකොළ විසකරි ඔබද කියලා ඇහුවා. එසේය දේවයන් වහන්සේ බැලුගත්තායම සේවයේදී සිටියේ කිවල කියනවා. මොළගත්තා කියන්නේ යටහත් පහත් නැත්තා කියනක වගේ තේරුමක්. महाराजा राजद्रोहिया නවත බගහ පත්ව සැලකදී එසේ නම් දැන් එසේ නම් දැනගනු එයන්ට වැයම් කරන රාජද්‍රෝහි ද්‍රෝහියම් නම් මම වෙමි. අනෙක් නොවේ අය රජ ප්‍රකාශ කළ ඒවා දන්නේ නැතුව හවුඩියාගේ උග්‍රය කියලා සිඳින්න ගතින් දහඩිය මතුවේ. මහා නින්දා පහස කළේ ත්‍රි සිංහලා දේචුර රාසින් දෙයයන්ට නොවේ දැයි පපුව ගැහින්නට විය. ඔව් මුලින් වැටි වැදා හෝ දේවයන් මහන්ත බොයු ගත්තා නදන කළ වරදට සමා මහා මාතර කරුණාව ලැබෙන සේක්වායි කන් ලව් කරන්නට විය. राज्य සාගත රාජපාක්ෂිකමගෙන මමිතා ප්‍රීති විමිත රාජ සේවයේ යෙදී යුත්තේ අන්නසට රැදි නොවි. තර්ජනයට බිය නොවන තොපවැනි රාජපාක්ෂිකයන් නිවෙමින් තොපර මහවාසලෙන් කරුණා සම්පත් ලැබින්නේ කියා රජු හින පැණිදි රන් හවුඩිය ගලවා අවුඩියාගේ ඉනේ වැද රාජ ස්පර්ශානේ රාජ ස්පර්ශයෙන් බලදානිය කොට රන් හවුඩි දුර යන නමද පටබැඳ රාජකීය ගෞරවයක් ප්‍රදානය කළේ කියලා කියනවා. अब तो मैं पाठ में मैं एक मंडल करा था पदार्थ के ना कथा करते हैं ट्यूट के कटायन ट्यूट के पाले में भी टूटे हैं ना ओ सर गिया सती ये तो कालिंग सती है गिया सती है वीडियो डाला थी बे नए नए द सर අද දාලා ඇති බලන්න දාලා මෙහෙම තියෙනවා YouTube එකේ channel එකට ගියොත් තියෙනවා ඔය YouTube එකේ channel එකට ගියා නම් තියෙනවා දැන් හැබැයි මම අද ඔන්න ආපහු ඔක්කොම ඇදලා දැම්මා හරි සර් thank you මම අර කලින් pages වල බැලුවොත් හම්බ වෙනව නේද ඔව් ඔව් කලින් පන්ති වලට යන්න පුළුවන් වලට එතකොට ඒ පන්ති වල තියෙනවා එකට දැන් කොහොමත් මේ වාදිනික කොහොම වාරගෙන දැම්මා
ගිය සතිය අර ලයිට් යන කලින් චුට්ටක් කරේ අන්න ඒ ටික ගන්න නැතුව ඇති ලයිට් ගියාට පස්සේ ටික තමයි ඇත්තේ ගිය සතිය ටික වීඩියෝ කියනවාද ඔව් වීඩියෝ දාලා දෙන්නේ පේජ් එකට දාලා දෙන්න මම දෙසැම්බර් ටියුට් එකද ඔව් දෙසැම්බර් ටියුට් එක තමයි කී වෙන්නේ පිටුවද සර් පළවෙනි එක අතීත ජනප්‍රවාද අසමේ නිර්මාණය ඇති කතන් ඇති කතන්දරයක්ලු මේක මේවා පුරාවෘත නමින් හඳුන්වන්නේ සමාජයේ වීරත්වයෙන් සැලකුණු ලබන චෛත්‍යවල ක්‍රියාකාරකම් අල්ලා නිර්මාණය වූ පුරාවෘත ජනප්‍රවාද විශේෂිත පුරාවෘත ලක්ෂණ පුරාවෘත වලින් ප්‍රකාශිත චරිත හා සිද්ධි සත්‍යසේ පෙනී යාම ජන සමාජයේ වටිනාකම් හා සාධාරණ හොවා දැක්වීම මෙම ජන කතා ඩී.වී. වික්‍රමසිංහ මහතාගේ මගදී කියන ජන කතා නම් කෘතියෙන් උපුටාගත් කතා ඩී.වී. වික්‍රමසිංහ සූරි 1930 ඉපදිලා පෙබරවාරි 8 වෙනිදා වෘතියෙන් ගුවරයෙක් වෙලා 1958 දේශපාලන විෂය ආමැතිවරයෙක් බවට පත් වෙලා අපව संबंध कथांदर जन अप्रवाद प्रकाशित दंडवा अगना काम दंडवा සාරධර්ම දන්න හුවා දැක්වීම මතුකර වෙන්නේ ප්‍රචලිත ප්‍රචාරණය වුණු විසුරුන් කතා සංග්‍රහය කතන්දර සමූහය කඩවත කියන්නේ දේ මායව පසුකොට යන්න excuse me sir oh sir D.T. වික්‍රමසිංහ මහතා මේ විශ්‍රාමික විදුහල්පතිවරයෙක් නේද ඔව් පසු කාලේ එහෙම වුණා කඩවත කියන එක ප්‍රසිද්ධව ඇති පිරිසුම් ස්ථානයක් මොකද මේ මන්දාරන් නුවර මන්දාරන් නම් ඉතිහාස පොත්වල සඳහන් වෙන උඩරට රම්බොඩ නුවර එළිය මතුරට යන නගර ප්‍රාදේශයන්ට මැදිව පිහිටා ඇති සීතාවක පළවෙනි රාජින් රාජවිදින් ශිව භක්තියන්ට පූජා දුන් නගරය කියලා නංග මේක පුතේ මේ ගැන වචන ටික කියවන්න ගියොත් ඔයාලා පොඩ්ඩක් ගෙදරදී කියව ගන්න වෙලා යන එකක් විතරයි වෙන්නේ අපි පොඩ්ඩක් යන් මේ ප්‍රශ්න හයක් තියෙනවා ඔකට ටියුට් එකේ උත්තර ලියන්න ඉක්මනට ලියලි වෙලා රේස් හැන්ඩ් එකක් දාන්න ඔය තියෙන රේස් හැන්ඩ් එක අයින් කරා ප්‍රශ්න හයක් තියෙනවා ඉක්මනට ලියමු රාජකාරිය මොකද්ද හේතු මොකද්ද අහන රජවාසලට කැඳවුවේ ඇයි අහන ඉක්මනට ලියා excuse me sir sir වාසනාවන් කියන පාඩම කරේ නෑ නේද ඈ වාසනාවන් කියන තරාස සර් එක සිතරාස සර් වීඩියෝ එක වීඩියෝ එක පෙන්නවා ගල් කුලට හැපෙනා දුල් රිදී දෙන් තොබනා ආවම කරලා තියෙන राजकीय प्रधान राजकीय प्रधान හවඩියාට දැන් රන් හවඩි දුර කියන නාමයේ පිරිනැවුවා එකක් එයාගේ හවඩිය මේව කළා ඒ කියන
නාමයට ඒක එකතු කරා ගෞරව නාමයක් විදිහට ගම්වරයක් පූජා කරන එක රජු වටේ මෙන්න මේ අහවල් ගම අපි කියමු දොරමඩලාව ගම දොරමඩලාව ගමේ එන සියලුම රජයට එන බදු ආදායම් අපි කියමු ගොයම් පැහැනකොට ගොයම් කොටස ගෙනියද දෙන්න ඕන රජවාසලට රටේ කොටස අයිති රජුරුවන්ට අයිති කොටස ගිහින් දෙන්න ඕන ඒ ඔක්කොම ඊට පස්සේ අය බදු අය කරගන්නවා සියල්ල අයිති වෙන්නේ ඒ ප්‍රදානය කරපු කෙනාට ඒ කියන්නේ දැන් මේක නම් හවුඩියට තමයි මේ සියල්ල අයිති වෙන්නේ ඒ අයි මේ මුදල් ආදිය ධාන්‍ය ආදිය හිමි වෙන්නේ එතකොට යාට මොකුත් ඕනේ නැයි බී ලැබෙනවා සියලු දේ හා සර් thank you ඒවට අය වෙන අදු අය බදු ඔක්කොම දේවල් අයිති වෙන රජෙට නෙමෙයි අර ප්‍රදානය කරපු යාට අයිති දෙන්නේ ක්ලියර් ඉවරයි චේතන ඉවරයි ඉඳුවර ඉවරයි චේතනලා ගෙවල් කොහෙද පුතේ උඩුගමස ආ උඩුගමනේ හ්ම් ඉඳුවර උඩුගමස ආ උඩුගමනේ අපේ ගමේ चेतना नहीं चेतना नहीं मैंने चेतना ने ओबान मुनु पोड़े ने बे ने क्या अंतंगे आ आ मैं यहाँ पे चेतना इंदु आदिति को है द गाले हापु गले सर कुमार सर लगी वाल पैसे नहीं सर है ना कोई पैसे हापु गले फैकल्टी का लंगर हाँ फैकल्टी है क्या कुमार सर लगी वाल फैकल्टी रो हाप यानो हापु गले फैकल्टी का गंगा අර ඉඩම් තියන්නේ ඒ ඉඩම් සෙල් එකේ ඉස්කෝලේට එහා නැස ගාලේ පැත්තට වෙන්න හා 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 හරි පුතේ හරි දිසිනු ඔව් සර් ගෙවල් කොහෙද පුතේ නැස ඈ නුවර
නුවරනේ නුවර කොහෙද හීරස්සවල 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 හරිද හීරස්ස ගලස ආ හීරස්ස ගල ඒ ගමේ නම ඇහුවේ මං අද හීරස්ස ගල කොහෙද තියෙන්නේ නුවරට ඇවිල්ලා මොන පැත්තට දෙන්න ඕන සර් මේ නුවර මේ මුල්ගම්පල පාලමක් තියෙනවා ඒකෙන් ඉස්සරහට ගියාම තියෙනවා ඔයාලා මාලිගාව පහු කරගෙන යන්න ඕන ඔව් සර් සන්යුරු නයිස යාල් කොහෙද යටලමත්තේ ඔව් යටලමත්තේ කොයි හරිය අරාල කන්ද ඈ අරාල කන්ද අරාර කන්ද මොන කන්දේ ඒ කියන්නේ යටලමත්ත හන්දියෙන් උඩුගම් පාරට ඉස්කෝලේ යටලමත්ත ඉස්කෝලේ ආ ඔව් ඉස්කෝලේ ඉස්කෝලේ ළඟ පල්ලෙහාට යන්නේ නැති ආ යටලමත්ත ඉස්කෝලේ හරි වැදගත් වෙනවා මේ සිංහල බැලුවෙන් පස්සේ සිංහල සාහිත්‍යයට වැදගත් තැනක් තියෙන ඉස්කෝලේ මොකක්ද හේතුව සංයුක්ත ලේකකේ පොඩි කාලේ ඕක ඉඳලා තියෙනවා ඉස්කෝලේ ගුරු නිවාසේ නැවතිලා ලංකාවේ විශිෂ්ටතම ලේකකේ දැනටත් අපේ ලංකාවේ ඉන්න ලේකකේ දන්නේ නැහනේ සර් පොඩි ඉංගියන් දෙන්නකෝ බලන්න පොඩි ඉංගියා කිකිරි කිරි කිකිරි කිරි උදේ හිට ඇද හැලෙන පොද නොකඩි සීතලෙන් කිරි කිලි පොළන ආනෙම වැස්ස ගැන කවි පන්තියක් ලියපු කතු අය ගුණදාස අමරසේකර එයා පොඩි කාලේ මේ අම්මා ටීචර් කෙනෙක් මේ ගුරු නිවාසේ නැවතිලා ඉඳලා තිනවා චූටිම කාලේ. එතකොට මේ ගුරු නිවාසේ නැවතෙනකොට ඒ ගුරු නිවාසෙත් එක තියෙන හෝල් එකට මේ බිමට සිමෙන්ති දාලා. බිමට සිමෙන්ති දානකොට මේ පොඩි එක්කෙනාට තාම මෙයා මොකද ගන්නට සිමෙන්ති දාපු බිමේ ඇවිදගෙන ගිහිල්ලා. දැන් මොකද කරන්නේ සිමෙන්ති දාපු පොලේ අඩිය වැඩිලානේ දැන් ඉතින් ටක් ගාලා දුවගෙන ආයුධගෙන යනකොටම ටක් ගාලා ගත්තලු හැබැයි එයාගේ අඩිපාරවල් ටික පොළොවේ පිහිටියලු එහෙමම තිබුණලු ඒව මකල්ලත් නැහැ ඉතින් බාස්ල එතකොට යන්නේ නැතිනේ ඒ අඩිපාරවල් ගුණදාස අමරසේකරගේ යටලමත්තේ ඉස්කෝලේ තාම ඒ ටික ආරක්ෂා කරලා තියෙනවා තවම තියෙනවා දැන් ඉස්කෝල ගොඩක් හරිය වෙනස් වෙලා ඒ ටික තවම තියෙනවා. ඔන්න සාන්නියට දන්නේ නැති දේවල් මම කිව්වා. ලිනෙත් කොහෙද? ගම්පහේ සර්. ඈ? ගම්පහේ. ගම්පහ.
सारीपुत्र विद्यापीठ दिट्टंबू सारीपुत्र विद्यापीठ सानूली सर सामने देने के लिए कौन जब तेरे के बाद गाले सर गाले को है जब गाले को है तो क्या डांगे तेरा हरी सर डांगे तेरा जाए वाला दिन स्कूले पास कराने जानो ना सर बटा गानू ले बटा गानू ही ला रही है ना हाँ सर को है दिन ने मामा तो मामा गाले උඩුගම් පොළද කොහෙද සර් ගාල්ලේ මගේ දැම්මම ඉන්නේ ගාල්ලේ කරාපිටිය කියන්නේ ඔය ශික්ෂණ රෝහලක් තියෙන්නේ ආයේ බැත් කරාපිටිය ගිට්ටුව ලබු දුව කියලා ගන්න සර් උගන්නන්නේ මොන ඉස්කෝලේද සිරිදම්ම නේද උගන්නන්නේ අව් ලබු දුව සිරිදම්ම ජාතික පාසල් excuse me මමත් සර් ද ඉස්කෝලේ කවුද චේතනාද සර් මම සංගමිත්ති ආ කවුද සර් මම සිරිදම් සර් මම සිරිදම් බොරු අම්මේ සිරිදම් ළඟ කීයක් ඉන්නවලුමයි excuse me sir සර්ව දැකලා නැතුවේද සර් දැකලා නැතුවේද ඒකනේ මාව දැකලා නැහැ නේද මාස්ක් එක දාන අඳුර ගන්න බෑනි නෑ සර් සර් මන් දැන් ඔක්කොනේ කරන්නත් පස්සේනි පිටුවේ මුල් ප්‍රශ්න ටික සර් පළවෙනි ප්‍රශ්න 6 විතරයි නේ ආ තාම 15 දෙනයි කරලා තියෙන්නේ ඒකනේ තාම ලියලා ඉන්නුනේ ටක් ගාලා ලියන්න විනාඩියක් දෙයක් දෙන්න යෙනුමිනම් ගෙවල් පාන දුර නේද නෑ සර් ඉච්චර දුර නෑ එහෙම බණ්ඩාර වෙල සර් බණ්ඩාර වෙල excuse me සර් බණ්ඩාර වෙල වැලිමඩ පාර ගස්සත්ත කියලා තියෙන එහෙ අම්මා දුර නැතිලු තවත් දුරයි ඈ වැලිමඩ පාර සර් සර් හබ්ියක් කියන ටිකද කරන්න ඕනේ ඇබුතේ
අර හවඩියා නම් නැත්තන ඔව් 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 හරි කොයි වරයි මට දාන්න බලන්න හේ සෑන් ලකුණ සර් මම නම් දාලේ ගියතින් ඔක්කොම ඇඳුම් ඇඳගෙන අපෝ ගෙදර ඇවිල්ලා ඉන්න ඇති වෙනව නේද? ඔව් සර්. අපේ නංස අපේ ආච්චිගෙ නෑදෑයෝ තමයි වැඩියෙන් ඉන්න හොස්පිටල් වල. අපේ අම්මගෙ උඩ ආච්චිගෙ තමයි ගොඩක්. ඔව්. තාත්තගෙ. සනුලි කවුරුත් නෑ. සනු මේ ඔයාලට මේ දෙමළ පන්තියක් දාලා තියෙනවා සුරේෂ් ආර්ති සර්. අද නෑ සර්. එහෙනම් සර්ට අමුදලා ලින්ක් එකක් දාලා තියෙනවා. සෑම ලින්ක් එකක් ආවනේ නේද? මම මේ මොකක් හරි එකක් දාලා මට ආවනේ සර්. නෑ නෑ තුවේ සර් මට ආවෙන්නේ නෑ. ඔව් සර්ට වැරදිලා වෙන්න පුළුවන්. මගේ එකේ පෙන්නුව මට. දැන් මේ දණුත් පෙන්නුන විනාඩි 5කට කලින් 4ට පටන් ගන්නවා කිය. වැරදිලා වෙන්න. මෙන්න එකට දාන එකක් ඇවිල්ලාද? තම්සදී මම කලිවරයි. ප්‍රශ්නයට උත්තර. අනේ සර් ලිඛිත අභ්‍යාස වලත් එකක් දෙකක් කරන්නද? ඔව් කමන්නෑ කරා. අනිත් අය කරනකම්. සනුලි කොහෙද? සනුලි සනුලි වීඩියෝ ඔන් කරලත් නෑ කතා කරන්නෙත් නෑ. කලින් කතා කරානි. පුතේ හිමායා ගෙවල් කොහේද? ගම්පහස. ගම්පහ ඕන ගම්පහ දෙන්න. ඒ වුණාට ගම්පහම දෙන්න වුණත් අඳුරන්නේ නැහැ දෙන්නට දෙන්න නේද? ගම්පහ කොහේද? ගගනි ගගනි ගෙවල් කොහෙද? බණ්ඩාරවෙල. අපි බණ්ඩාර වෙලාව මොනවද බලන්න තියෙන්නේ? එඩිසන් යන්නත් පුළුවන් සර්. එඩිසන් බංගලෝ ගිහින් තියෙනවා. ඒක කතරයක් ගියාට පස්සේ දෙන්න. ඒක සත්‍යයි කාල්පත් වෙන සර්. ඇලකුත් තියෙනවා මහා වනාන්තරයකුත් තියෙනවා. එලිසන් බංගලෝ මං හතර හතරයක් විතර ගිහින් තියෙනවා. ළමයි එක්කගෙන යනවා සමහරවල් ට්‍රිප් අරගෙන යනවා. අනේ ඉතින් අර බස් එක මග දාලා පයින් යන්න ඕන දුරට. ගාන ආපහු ළමයි ටිකක් අරගෙන එනවා.
සර් ගගනී මා ඉන්නේ එකම පන්ති එකම ඉස්කෝලේ. එහෙමද? ආ. ඔව් සර්. මොකක්ද ඉස්කෝලේ? බණ්ඩාරවල කන්වන්ට් එක සර්. ආ. යුගීත් කොහෙද? උඩුගම. උඩුගමනේ. උඩුගම කොහෙද? උඩුගම කොයිද? කොවිද? ඔක්කොවිට කොයි හරියද? ඔක්කොවිට මොන පාරද යන්නව? දැන් බාරහන්දියෙන් බද්දගම් පාරේ ගිහිල්ලා කොයි කොතනින්ද හැරෙන්නේ? ඔක්කොම ගබඩාවෙන්. ගබඩාවෙන් ඇතුළට. අර සාරානන්ද හඳුරලා ගෙවල් තියෙන පැත්තේද? නෑ සර්. ආතන ගබඩාව ගාවින් හැරෙන්න පාරනේ. කෙමිත කොහේද? කොළඹ සර්. ඇහුන්නේ නැහැ. කොළඹ සර්. කොළඹ. කොළඹ කිව්වට කොළඹ කොහේද? මාළඹේ. මාළඹේ. මාළඹේ ටවුන් එක කිට්ටුවමද? ඕ සර්. කොහෙද ඉස්කෝලේ? මහින්ද රාජපක්ෂ කොලේජ් හෝමාගම. හෝමාගම මහින්ද රාජපක්ෂ කොලේජ් නේ. වැඩි අයතක් නෑ නේද? අවුරුදු කීයක් ඉතර වෙනවද ඉස්කෝලේ? 11ක් වගේ සර්. 11ක් වගේ නේ. හොඳ ඉස්කෝලයක් මම හිතන්නේ මේ සැරේ හොඳ ප්‍රතිඵල තිබුණා. ඔව් සර්. හරි පුතේ හරි. සාරදා ටී අබේසිංහ සර්. වාග්යවල් කොහෙද? කීරස්සගල සර්. කීරස්සගල. හොඳට අහලා තියෙන කොහෙද කීරස්සගල තියෙන්නේ? නුවර. නුවරනේ. කීරස්සගල. නුවර මාලිගාව පැත්තෙන්ද යන්නේ? නෑ බිසිනුත් ඉන්නවා කිව්වේ එහෙ. විලියම් ගපාලව පාරෙන් ඇවිල්ලා ඉවර වෙලා මූ ගපලාන්දීම එන්න ඕන. මම දැහැරිලා. එතකොට ටිකක් දුර ගියාම අපේ ගෙදර. දිසිනුත් ඉන්නේ අපේ ගෙවල් වලට. ඈ? දිසිනුත් ඉන්නේ අපේ ගෙවල් වලට. එහෙමද? දිසිනු තනුදේද? දෙන්න එක පැත්තනේ. බලුවා මේ යාළුව යාළුව කට්ටිය ඇවිත් ඉන්නේ රන්දිය. සර් දිසිනුයි මායි එකම ගෙදර උඩයි පල්ලේ. මගේ නැන්දිගේ. ඈ? නැන්දිගේ පුතා. නැන්දිගේ පුතා. හරි යාළුවනේ බැලිනා මේ නේද නේ. ගගනිට හින. සෙනුදි. සෙනුදි. ඔව් සර්.
කොහෙද පුතාක් ගෙවන්නේ? උඩුගම. උඩුගම කොහෙද? හොස්පිටල් එක ළඟට. හොස්පිටල් එක ළඟ කොහෙද? ඈ? දක්ෂිණාරාම පාරේ. දක්ෂිණාරාම ආදක් ඒ පන්සල පාරේද? පන්සලට උඩට යන්න ඕනද ඊට පහළද? උඩට යන්න. උඩට යන්නවා. උඩට ගියාම හම්බ වෙන කඩේ මෙයාලගේ. ආ එහෙමද? උඩට ගියාම හම්බ වෙන කඩේ මෙයාලගේද? කවුද? අර ওই පැත්තේ ඉඳලා අයිය කෙනෙක් නැති වුණේ අර මොටර් සයිකල් එකක හැප්පිලා අමිලා අයියා ඒ කට්ටියලා ගෙවල් පැත්තේ. එහෙම දන්නේ නැහනේ. ආ අපේ අලුවෙක් හිටියා අපිට වඩා වැඩිමල් අපේ අයියලා පන්තියේ. එයා නැති වුණා මෝටර් සයිකලයක වාහනයක් හැපිලා. ඔයාලගේ වල හරිය තමයි තේරව දන්නේ නැති වෙයි. දැන් අවුරුදු ගානක් වෙනවා. සර් භූපති කියන එකට වටින් ගොඩින් උත්තරය දෙන්න බැරි දෙයක් තේරුම ගන්න. භූපති කියන එකට අන්න බොලේ ලයිට් කියාද? චුට්ටක් ඉන්න.